දැන් ලංකාවේ කර්මාන්තකරුවන්ට තමන්ගේ නිෂ්පාදනය සඳහා අවශ්‍ය කාර්මික අමුද්‍රව්‍ය ආනයනය කරන්න සීමා බාධක පනවලා තියෙන්නේ. එහෙමත් නැත්නම් පැනවිලා තියෙන්නේ. දැන් TTA එකක් කියවලා අමතර කොටස් ගෙන්නන්න දෙන්නේ නැහැ. LC එකක් අරින්න ඕන වුණාම අමුද්‍රව්‍ය ගෙන්නන්න පොලිමේ ඉන්න ඕනේ, ටෝකන් එකක් ගන්න ඕනේ, ඩොලර් එනකල් ඉන්න ඕනේ. डॉलर नै दें रटे दें मकाद मे वेला डॉलर नैति उनाट कर्मांत करवांट कार्मिक अमुद्रव्य गेन सीमा पैन वेला तीन वना एक पराक्वेन वना मिल वैडिये गेवांड वेन वाई कियाने के तेरु मतामाई अपने आने अर्थ हिमत नत्तान डॉलर उत्पादने की रीमत मेक्रमेट नाव तीन अडु वेन मकाद कर्मांत करवो तमाई मे अमुद्रव्य गेनाला वटिनाक मे हेलदाल यामक निष्पादने करला නවත අපනයනය කරලා මේ ඩොලර් උත්පාදනය කරලා දෙන්නේ ඩොලර් උත්පාදනය කරන මැෂිම නැවතිලා හැබැයි ඩොලර් පරිභෝජනය කරන මැෂිම ඩොලර් කන මැෂිම ඒක ඉතාම හොඳට දුවනවා ගිය අවුරුද්දේ 2020 2019 ට සාපේක්ෂව මේ රටේ ආහාර ආනයනේ 9%කින් ඉහළ ගිහිලා තියෙනවා එළවලු වර්ගයට අයත් ද්‍රව්‍ය ආනයනේ විතරක් 13%කින් ඉහළ ගිහිලා තියෙනවා ඒ මොකද්ද දැන් මේකෙන් තේරුම මෙතනින් ඩොලර් මිලියන 1550න් ඩොලර් මිලියන 1000ක බාණ්ඩ ස්ථිර වශයෙන්ම අවුරුද්දක් දෙකක් ඇතුළත මේ රටේ නිපදව ගන්න පුළුවන් දේවල් සමහර දේවල් මාස 3න් නිපදව ගන්න පුළුවන් දේවල් මිරිස් මානයනය කරලා තියෙනවා බොහොම විශාල ප්‍රමාණයක බීලූණු අර්ථාපල් මේ විදිහට මේ තියෙන ප්‍රධාන බාණ්ඩ ආනයනය කරලා තියෙන බාණ්ඩ 20 අතරේ 8 වෙනි තැනට තමයි තියෙන්නේ කාර්මික අමුද්‍රව්‍ය. එහෙමත් නැත්නම් යකඩ සහ ලෝහ. අනිත් ඔක්කොම ಜಾති බහුතරයේ කෑම. ඒ කියන්නේ දැන් අපි ඩොලර් උත්පාදනය කරන කර්මාන්ත යාන්ත්‍රණයට සීමා පනවලා අපි ඩොලර් කන යාන්ත්‍රණය, ආහාර ආනයනය කරන යාන්ත්‍රණය ඒක හොඳින් ක්‍රියාත්මක කරනවා. ඒ කියන්නේ ලංකාව දැන් ඇත්තටම ඩොලර් කන රටක්. ඩොලර් මිලියන 1550ක් කාලා තියෙනවා 2020. 2019ට සාපේක්ෂව සංචාරකව පැමිණියෙත් නැහැ වහලා දාලා තිබුණේ අපි ලොක්ඩවුන් යටතේ තිබුණේ ඒ වගේම පාසල් වහලා තිබුණේ එතකොට කවුද මේවා කෑවේ මොකටද මෙච්චර කෑවේ අර දැන් ඇඹිලි පිටි කෙසෙල් ගොවියන්ට කෙසෙල් ටික කොළඹට එවා ගන්න බෑ නමුත් වරායෙන් ගෙනල්ලා ඇපල් නාරං දෙලුම් තාම අවසර සහිතව මේ ලොක්ඩවුන් ඇතුළෙදිත් වාහන විකුණනවා ලවුඩ් ස්පීකර් බැඳගෙන මියුසික් දාලා ඒ කියන්නේ අපි දැන් ලංකාව කෑම කොමෝඩ් එකට යවන එහෙමත් නැත්නම් ඩොලර් ඩොලර් කොමෝඩ් එකට යවන රටක් ඩොලර් උත්පාදනය කරන යාන්ත්‍රණය නවත්තලා ඩොලර් කොමෝඩ් එකට යවනවා අපි දැන් හොඳට කාලා ඩොලර් මිලියන 1550ක කාලා පිටරටින් එළවලු පළතුරු තානායනය කරලා පාම් පිටි සීනි කිරි පිටි ටින් මාළු බීලුණු රතුළුණු මේ ඔක්කොම හොඳට ආනයනය කරලා මෙහෙදි නිපදව ගන්න පුළුවන් විශේෂම මිරිස් හොඳට ආනයනය කරලා අපි ඔක්කොම ඩොලර් ටික කොමෝඩ් එකට යවනවා හැබැයි අපිට හැකියාවක් නැහැ අපේ කර්මාන්ත පද්ධතියට LC එකක් ඇරලා තමන්ගේ කාර්මික අමුද්‍රව්‍ය ටික වෙලාවට ගේන්න ඔන්න රට වැටිලා තියෙන තැන මේ රටේ ජනාධිපතිතුමනි ජනාධිපති ලේකම්තුමනි ආර්ථිකය ගැන දන්න PB ජයසුන්දර මහත්මයා නැතිතුමනි ඒ වගේම ඉදිරියට ආර්ථිකය පිළිබඳ වගකීම් බාර ගන්න එනවයි කියලා කියන බැසිල් රාජපක්ෂ මැතිතුමනි එහා සමානව මුදල් අමාත්‍යාංශ ලේකම් පළපුරුදු නිලධාරියකන ආටිගල මැතිතුමනි දැන් අපි අවසාන වශයෙන් මේ රට ඩොලර් පරිභෝජනය කරන ඩොලර් කන ඩොලර් කොමඩ් එකට යවන රටක් බවට පත් කරලා තියෙනවා මේක වහාම වෙනස් කරන්න කටයුතු කරන්න මේක ලැජ්ජයි මේ රටට මේක ලැජ්ජයි ඒ කියන්නේ මේක මෝඩයෝ වින රටක් ඇත්ත වශයෙන් ඩොලර් උත්පාදනය කරන යන්ත්‍රය වහලා අපේ කර්මාන්ත වලට සීමා බාධක පනවලා ඩොලර් කන යන්ත්‍රණ ඒගොල්ලන්ට කිසිම බාධාවක් නැහැ කෑම ගේන එල්සී අරින්න ඩීපී ටර්ම්ස් වලින් ලෝන් ටර්ම් ක්‍රෙඩිට් වලින් ඒගොල්ලන්ට ඕන දෙයක් ගේන ඉඩ දීලා තියෙනවා ඒ කියන්නේ අපි දැන් ණය ගෙවා ගන්න බෑ අපි රේටින් එකෙන් පෙරේ දැන්දලා තවත් පහළට වැටලා තව 1.5ට වැටෙන්න තියෙන්නේ ලෝකේ තියෙන දුප්පත්ම අප්‍රිකානු රටවල් ගොඩට අපි වැටෙන්න ඉතාම ආසන්නයි හැබැයි අපි තාම හොඳට කනවා හොඳට රටින් ගෙනල්ලා කනවා ඩොලර් නෑ හැබැයි අපි කනවා රටින් ගෙනල්ලා කනවා ණය ගෙවා ගන්න සල්ලි නෑ අපි හොඳට කනවා අපිට ගෑස් මිල තෙල් මිල ලෝක වෙළඳ පොලේ මිලට ඉහළ දා ගන්නවත් බෑ මේ රටේ ඒ තරම් ආර්ථික වශයෙන් පිරිහිලා තියෙද්දි එහෙම තියෙද්දි
මේ ගොවියන්ට ලැබෙන්න ඕනේ සල්ලි මේ කෘෂිකර්ම ශේෂයට ලැබෙන්න ඕන සල්ලි ටික අපි පිටරටට යවලා හොඳට කනවා හොඳට ඩොලර ටික කනවා අපි බොහොම මෝඩ රටක් ඇත්ත වශයෙන්ම මේක වෙනස් කරගන්න බැයි නම් ඇත්තටම මේ රටේ ආණ්ඩුවකුත් ඕනේ නැහැ මේක අපි කෙලින්ම විනාශයට වලපල්ලට තමයි යන්නේ අපේ කර්මාන්ත පද්ධතිය ආරක්ෂා කර ගැනීම සඳහා කර්මාන්ත කරුවෙක් විදිහට මම ඉල්ලනවා මේ තත්ත්වය වෙනස් කරන්න ආහාර ආනයනේ සීමා පනවන්න වහාම මේවට බදු පනවලා සීමා ඇති කරන්න අපිට කාර්මික අමුද්‍රව්‍ය ගේන්න ඉඩ දෙන්න කර්මාන්ත දුවන්න ඕන කර්මාන්ත පද්ධතියින් තමයි මේ රට රැකීලා තියෙන්නේ මේ රට කර්ම රැකියා ටික මේ සියල්ලම ආරක්ෂා වෙලා තියෙන ඇත්තටම රජය ගන්න ක්‍රියාමාර්ග නිසා නෙවෙයි බොහොම කැපවීමෙන් වැඩ කරන කර්මාන්ත කරුවෝ තම තමන්ගේ දක්ෂකතා තමන් තමන්ගේ මොලේ පාවිච්චි කරලා යන්තම් මේ ටික තාම පවත්වාගෙන යන හින්දා මේක විනාශ කරන්න දෙන්න එපා ආණ්ඩුවේ තියෙන මේක විනාශ කරන්න නෙවෙයි මේක රැකගෙන ඩොලර් කන යාන්ත්‍රණය නවත්තන්න තමයි ආණ්ඩුව තියෙන්නේ ආණ්ඩුවට ඒක කරන්න බැයි නම් ඇත්තටම අපිට ආණ්ඩුවක් අවශ්‍යත් නැහැ කර්මාන්ත කරුවෙක් විදිහට මම නැවතත් ඉල්ලනවා ජනාධිපතිතුමාගෙන් මුදල් අමාත්‍යාංශ ලේකම්තුමාගෙන් ඊළඟට ආර්ථිකයේ බාර ගන්න බැසිල් රාජපක්ෂ මැතිතුමාගෙන් සහ මුදල් අමාත්‍යාංශ ලේකම් ආටිගල මහත්මයාගෙන් මම නම කියලාම කියනවා වහාම මේ තත්ත්වය වෙනස් කරන්න වහාම මේ තත්ත්වය වෙනස් කරන්න එහෙම නැතුනොත් මහා විනාශයකටයි මේ රට ගමන් කරන්න යන්නේ එහෙමත් නැත්නම් අපි මෝඩ රටක් බොහොම ස්තුතියි